ආයුබෝවන් සුපින්බර දවසක් ප්‍රාර්ථනා කරනවා සිරස FM අහගෙන ඉන්න ඔබ හැම දෙනාටම. හිංසාව වෙනුවට අවිහිංසාව මෙපින් බිම පැතිරුණු දවසක් විදිහට අද දවස අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම වෛරය වෙනුවට මෛත්‍රිය කරුණාව මෙපින් බිම පුරා පැතිරුණු ඓතිහාසික දවසක් විදිහටත් අපිට අද දවස හඳුන්වන්නට පුළුවන්. ශ්‍රී සද්ධර්මය අපිට ලැබුණු නව සංස්කෘතියක් සඳහා ශ්‍රී ලාංකීය සමාජය විවෘත වුණු දවසක් අද. මේ පින්බර දවසේදී අපි සූදානම් වන්නේ සද්ධර්ම වර්ෂා වැඩසටහන ආරම්භ කරන්නටයි. සද්ධර්ම වර්ෂා වැඩසටහන ඇසුරින් බොහෝ කරුණු කාරණා දැන කියා ගන්නට ඔබට අවස්ථාව අද දවසේත් අපි උදා කර දෙනවා. අපට ඇත්තා වූ ගැටළු විසඳා දෙන්නට අපි ගෞරව පූර්වකව අද දවසේත් ඇරයුම් කර සිටියේ ත්‍රිපිටක ධාරාචාර්ය මහා කම්මဋාණාචාර්ය අතිපූජ්‍ය නා උයනේ ආර්ය ධම්ම ස්වාමින් වහන්සේට. අපි නමස්කාර පූර්වකව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාධ්‍යාය එවැගේම ශාසන ධජ ත්‍රිපිටක ධාරාචාර්ය මහා කම්මဋාණාචාර්ය අතිපූජ්‍ය නා උයනේ ආර්ය ධම්ම ස්වාමින් වහන්සේට ඇරයුම් කර සිටින්නේ. අද මේ පොසොන් පොහොය දවසේ වැදගත්කම අපට තවදුරටත් පැහැදිලි කර දෙන හැටියටයි. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සම්මා සම්බුද්ධ ශාසනයෙහි පොසොන් පොහොය දවස විශිෂ්ටත්වයට පත් වූ කරුණු කීපයක් තියෙනවා. එයින් පළමිනි කාරණේ හඳුන්වන්න පුළුවන් බුද්ධත්වයෙන් දෙවෙනි වසරේදී ශාක්‍යකෝලීය වංශ දෙකෙන් පැවිදි වූ 500ක් භික්ෂූන් වහන්සේලා ශාක්‍ය ජනපදයේ මහවන ආරණ්‍යයෙහි ගස් මුල් වලට වී භාවනා නියෝගීව හඳ උදා වෙන හිර බැස යන සුබ මොහොතේදී එකම විට මහරහත් භාවයට පත්වීම දසදහසන් ලෝක ධාතුවල දෙවියන් බ්‍රහ්මයන් මහාවනයේ පැමිණ සරුවඥන් වහන්සේ විසින් දේශනා කරන ලද විශේෂ සූත්‍රාන්ත දේශනා හතකින් එක එක සූත්‍රයකින් කෝටි ලක්ෂයේ කෝටි ලක්ෂයේ බැගින් රහත් බවටත් අසංඛ්‍යය අසංඛ්‍යය බැගින් සෝවාන් ආදී මාර්ග ඵලයෙන්ටත් පත් වූ සිද්ධිය හරියට පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ සිද්ධ වුණා. තවත් වැදගත් සිද්ධියක් තමයි ශ්‍රී ලංකාවට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරවන්ට යෙදුනේ හරියටම පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ. ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ මුල් බැසගෙන පිහිටියේ මේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීමෙන්. ඊට ප්‍රතිමෙන් අපේ සරුවඥන් වහන්සේ වාර තුනක් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවලා ශ්‍රී ලංකාව ශ්‍රේම භූමියක් බවට පමුණුවලා තිබුණා. එනිසා මේ පොසොන් පොහොය දවසේ ශ්‍රී ලංකාද්වීපවාසී බෞද්ධයන්ට සකල බෞද්ධ ජනතාවට විශේෂ දිනයක් හැටියට හඳුන්වන්න පුළුවන්. එනිසා අපි පොසොන් පොහොය දවසේදී අද මේ ධර්ම ශ්‍රවණයේ ධර්ම සාකච්ඡාවට සවන් දෙමින් අපේ චිත්තසංතාන තුල ශ්‍රද්ධා සීල සෘත්‍යේ ත්‍යාග ඥාන හිරිය උත්තප්ප බෞද්ධෘතකාව පරාක්‍රම වීරි ස්මෘති ප්‍රඥාව අවදි කරගෙන අපේ සුගති මඟ නිවන් මඟ ආලෝකමත් කරගනිමු. එවාගේම ශ්‍රී ලංකාවට වැඩම කොට වදාළ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේවානම් පියතිස්ස රජතුමා සහිත 40,000ක් සිංහල පිරිසට මිහින්තලා පර්වතයේදී, ඒකට කියනවා මිශ්‍රක පර්වතය කියලා කියනවා, අඹතලා පව්ව කියලා කියනවා, ඒ පර්වතයේදී චුල්ල හත්ති පදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කොට සම්බුද්ධ ශාසනය පිළිබඳව අවබෝධයක් ලබා දී වදාළ දවස. ප්‍රමණක් නේ තවත් වැදගත් සිද්ධියක් එදිනම සන්ධ්‍යා භාගයේ සුමන සාමණේරයන් වහන්සේ ලවා කාලඝෝසා ධර්ම දේශනා සඳහා පවත්වල මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දසදහසක් ලෝක ධාතු වලින් පැමිණි දෙවි බමුණුට සමචිත්ත පරයාය සූත්‍රයෙන් සද්ධර්මීය දේශනා කොට කෝටි ලක්ෂයක් පිරිස රහත් ඵලයට අසංකේයයක් පිරිස සෝවාන් ආදී යත මාර්ග ඵලයන්ට පමුණුවා වදාළ දවස හරියටම පොසොන් පුර පසළොස්වක පොහොය දවසයි. එනිසා මේ දවස සිංහල දීප වාසී බෞද්ධ ජනතාවට අතිශයින්ම සාරාණීය වූ පූජනීය වූ දිනයක් හැටියට අපි බොහොම සතුටින් හඳුන්වනවා. ඒ දවසේ අපේ ප්‍රතිපත්ති ගරුත්වය මුදුන් පමුණුවා ගන්නට අදිෂ්ඨාන කරමු.
ගෞරවනීය ස්වාමින් වහන්ස මීළඟට සද්ධර්ම වර්ෂාව වැඩසටහන ඇසුරින් අපි ඔබ වහන්සේට යොමු කරන්නේ මෙන්න මේ පැනයයි. දැන් පෙර බුදුවරුන්ගේ පටන් පැවති බුද්ධ ශාසනය තුල ශ්‍රී ලංකාවට විශේෂ තත්වයක් ලැබිලා තිබුණා. මේ විශේෂත්වය පිළිබඳව අපිට පැහැදිලි කර දෙන්න ස්වාමින් වහන්ස. පෙරුවන් සරණයි. මෙම මහා භද්‍ර කාලයේ පහළ වූ කකුසඳ කෝණාගමන කාශ්‍යප බුදුවරයන් වහන්සේ තුන් නමක් ඒ බුද්ධ ශාසන ශ්‍රී ලංකාවේ පිහිටවන්නට යෙදුණා. ඊට පෙර ඈතාතීතයේ පහළ බුදුවරයන් වහන්සේලා විසිනුත් මේ ශාසනය ශ්‍රී ලංකාවේ පිහිටවන්න පැති කියලා අපි විශ්වාස කරනවා හේතු කාරණා සහිතව. සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවට විශිෂ්ටත්වයක් දක්වලා තිබෙන්නේ සියලු සරුවඥන් වහන්සේ විසින් ලංකාවේ තියෙන වැදගත් හේතු රාශියක් නිසයි. ඉන්නතුන් අහලා තියෙනවා නේද? කුරු රටවාසී, ඉන්දියාවේ කුරු රටවාසී ජනතා බොහොම බුද්ධිමත් කියලා. හේතුව ඒ අය ඒ ප්‍රදේශයේ තියෙන ඍතු සත්ප්‍රාය භෝජන සත්ප්‍රාය නිසා බොහොම නිරෝගී. නිරෝගීව නිසා බොහොම බුද්ධිමත් බැවින් සරුවඥන් වහන්සේ විසින් ගැඹුරු ධර්ම දේශනා රැසක් කුරු රටවාසීන් දේශනා කළ බව අර්ථ කතාවල පැහැදිලි වෙනවා. ඒ වගේ ශ්‍රී ලංකා දීපය කුඩා රටක් වුණාට ඍතු සත්ප්‍රාය මැනවින් පවතිනවා. භෝජන සත්ප්‍රාය මැනවින් පවතිනවා. නිසා ශ්‍රී ලංකාවේ උපදින මිනිස්සෝ බොහොම නිරෝගී වගේම ප්‍රඥාවන්ත මිනිසයන් බවට පත්වෙන සිරිත ඈත අතීතයේ පටන් පැවතී තියෙනවා. අපේ අර්ථ කතාවල හැඳින්වෙන වැදගත් සිද්ධියක් අපේ ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය නිර්මලව පවත්නා කාලයේදී දඹදිව්තලින් මිනිස්සෝ එනවා ශ්‍රී ලංකාවට පැවිදි වෙන්න. හේතුව ශ්‍රී ලංකාවේ ගහක් මුල වාඩි වුණත් හිත සමාධි වෙනවා. ඒ තරමට ශ්‍රී ලංකාවේ ඍතු සත්ප්‍රාය, භෝජන සත්ප්‍රාය, ධර්ම ශ්‍රවණ සත්ප්‍රාය, කුජල සත්ප්‍රාය සියල්ලම ශ්‍රී ලංකාවේ පැවතුණා. ඒ නිසා බොහෝ සෙයින් ගන්බුද්දීපයේ බොහෝ දිනක් ඇවිල්ලා ශ්‍රී ලංකාවේ පැවිදි වෙලා රහත් වූ තොරතුරු අපේ අර්ථ කතාවල පැහැදිලිව දක්නට ලැබෙනවා. මෙන්න මේ කාරණා නිසායි සියලු සරුවඥන් වහන්සේලා ශ්‍රී ලංකාවට විශේෂත්වයක් දක්වලා තියෙන්නේ කියන අපට ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මෑත භාගයේ ඉතා වැදගත් පණිවිඩයක් අපට ශ්‍රී ලංකාව සම්බන්ධව දැනගන්න ලැබුණා මීට වසර දෙකකට පමණ පෙර. ඒ කියන්නේ ගුරුම රට පා අව චිත්තල පබ්බත භාවනා මධ්‍යස්ථාන අධිපති කර්මස්ථානාචාර්ය පා අවසයාඩුව මහා ස්වාමීන් වහන්සේ නා උයනාරණ්‍ය සේනාසනේ අවුරුද්දකුත් මාස දෙකක් වැඩ හිටියා. උන්වහන්සේ ආපසු වඩින්න ආසන්න දවසක බොහොම ලස්සන පණිවිඩයක් අපට දැනුම් දුන්නා. ඒ කියන්නේ එම චිත්තල පබ්බත භාවනා මධ්‍යස්ථානයේහි දේශීය විදේශීය බොහෝ ගිහි පැවිදි අය භාවනා නියෝගීව සිටිනවා. ඒ අය අතර සමහර කෙනෙක් සෙනිකවම රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන, අෂ්ට සමාපatti උපදවල අභිඥා බල උපදවාගෙන විපස්සනා වඩන්න සමර්ථ වෙනවා. සමහරු අවුරුදු ගණන් ගත කරනවා. සමහරු සෙනිකව ඉතා ඉක්මනින් දියුණු වෙනවා. ඒ ඇත්තන්ගේ පුබ්බේ නිවාස ඥාණයෙන් බැලුවාම ඒ ඇත්තෝ ශ්‍රී ලංකාවේ කලින් වාසය කරපු අය බව මේ දැනගන්න ලැබිලා තියෙනවා. එනිසා ඒ ගරු කටයුතු කර්මස්ථානාචාර්යයන් වහන්සේ බොහොම ප්‍රශංසාමුඛයෙන් කියා හිටියා මේ ශ්‍රී ලංකාවේ උපදින අය බොහොම පාරමී පුණ්‍ය සම්භාර ඇති අයයි කියලා. එයින්ද පැහැදිලි වෙනවා ශ්‍රී ලංකාවට සියලු සරුවඥන් වහන්සේලා දක්වන විශේෂත්වය ශ්‍රී ලංකාවේ උපදින අය මහා පුණ්‍යවන්තෝ බැවින් බුද්ධ ශාසන දායාදයේ ශ්‍රී ලංකාට මේ පිරිනමල ඇති බව මෙයින් පැහැදිලි වෙනවා. ඒකට අපි බොහොම සන්තෝෂ වෙන්නට ඕනේ වගේම උනන්දු වෙන්නට ඕනේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵල නිලා ගන්නට. අති පූජනීය නාවුණේ අරිදම ස්වාමින් වහන්සේ සුපුරුදු පරිදි අද දවසේ සද්ධර්ම වර්ෂාව වැඩසටහන ඇසුරින් අපිට බොහෝ කරුණු කාරණා ශ්‍රී සද්ධර්මයේ ඇසුරින් පැහැදිලි කර දෙන්නේ. ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති දැන් මිහිඳු හිමියන් ලංකාවට වඩින විට ගස් ගල් ඉරහඳ එවැගේම නොයෙකුත් අදෘශ්‍යමාන බලවේග ආදියට වන්දනාමාන කළ ජන කොට්ටාසයක් තමයි මෙහි පදිංචි වෙලා සිටියේ. ඉතින් ඔවුන් ඉන් මුදවාගෙන සද්ධර්මය අවබෝධ කරවීමේ කාර්යය මිහිඳු හිමියන්ට කළ යුතු වුණා. උන්වහන්සේ ලාංකිකයන්ට දේශනා කළ ප්‍රථම සූත්‍ර දේශනාව පිළිබඳව අපි කෙටියෙන් ඔබ වහන්සේගෙන් යමක් දැනගන්නට කැමතියි. පෙරුවන් සරණයි. මිහිඳු මහ රහතන් වහන්සේ හරියට පොසොන්පුර පසළොස්වක් බොහෝ දාස ශ්‍රී ලංකාවට වැඩියේ. නමුත් ඊට මාස 7කට ඉස්සෙල්ලා තමයි හරියටම 2235 ඉල් පෝය දවසේ තමයි තුන්වෙනි සංගායනාව නිමව රටවල් 9 එකට ධම්මදූතයන් වහන්සේලා කණ්ඩායම් 9ක් පිටත් කර යවන්න යෙදුනේ.
එයින් මේ මිහිඳු මහරහතන් වහන්සේ තෝරාගත් සී ලංකාවට එන්න සුදුසු වෙලාව. එවකට මුටසිව රජුරෝ රාජ්‍ය කරලා එතුමාගේ වයවෘද්ධ අවස්ථාව. එතුමා අනුභව දවසකින් ස්වර්ගස්ත වෙනවා. ඊළඟට එතුමාගේ පුතණුවන් 10 දෙනා තුනෙන් ප්‍රධානියා දේවානම්පියතිස්ස රජතුමා රජ වෙනවා. ඒ රජතුමා රජ වී මාසයක් ජීතන මේ වඩින්න ඕන කියන අදිෂ්ඨානය නිසා මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව චාරිකාක වැඩම කරලා සපිරිවරින් තමන්ගේ උපන් ප්‍රදේශයේ වෙන වේදිසා විදිසා නගරයට පැමිණ අර වේදිසගිරි කියන පර්වතයේහි තමන්ගේ මෑණියන්ට ධර්ම දේශනා කරලා මෑණියන් අනාගාමී ඵලයේ පිහිටුවලා මෑණියන් මිහිනි ශාස්ත්‍රයේ පැවිදි වෙන්න සලස්සලා බණ්ඩුක උපාසක නුවාද අනාගාමී මාර්ගඵලයේ පිහිටුවාගෙන තමන්ගේම සහෝදරියතුමියගේ පුතුණුවන් වැස සිටිය සුමන කුමාරයන් වහන්සේ පැවිදි කරගෙන එතුමා අරහත්ත්වයට පමුණුවාගෙන ශ්‍රී ලංකාවට වැඩම කොට වදාළි හරියට පොසොන් පෝය දවසේ. මේ වඩින්ට යෙදුනේ අහසින්. ඒ දවස හරියටම දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍යාභිෂේකයේ වෙසක් පෝයදා සිදුවී මාසයක් තිස්සේ සැනකෙළි පැවතුණා. අන්තිම සැනකෙළිය හැටියට තෝරාගෙන තිබුණේ මුවදඩේම. ඒ සඳහා 40,000 සෙනඟ සමග මේ මිශ්‍රක පර්වතයේ ප්‍රදේශයට පැමිණියා. ඒ අවස්ථාවේදී දේවතාවේ මේ මිහිඳු මහරහතන් වහන්සේ මේ පර්වතයේ උඩ වැඩ ඉන්න වෙලාවේ සම්මුඛ කරුණු පිණිස මුවෙකුගේ වේශයෙන් ඇවිල්ලා රජතුමා ඉදිරියේ මේ යංකෙසි කොළ පන හැටියට ගොදුරු ගන්න හැටියට පෙනී සිටිය. ගොදුරු ගන්න සතෙකුට විදින සිරිතක් නැති නිසා දුනුදියේ පෙළුවා. මේ මුවා දුවන්න පටන් ගත්ත රජුගේ වේග වේගින් මුවා පස්සෙම ගියා. ඒ හරියට මේ මිසක පර්වතයට. අනිත් පිරිස ඒ අනුව පස්සෙන් ආවා. එවෙනකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ තමන් පමණක් පෙනෙන්න අදිෂ්ඨාන කරගෙන ඉදිරියේ කතා කළා 30 කියලා. රජතුමා විස්මිත වුණා මේ රටේ මගේ නම කියන්න සමතා කවුද කියලා. එවෙනකොට මිහිඳු මහරහතන් වහන්සේ පෙනී සිටියාම ඇසුව ඔබ කවුද කියලා. උන්වහන්සේ පහදා දුන්නා අපි ශ්‍රමණයෝ මහා ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රමණයෝ ඔබට මනුකම්පා මිස අපි මේ ආවා කියලා කිව්වම ඔහුගේ හිත නිවුණා. 40,000ක් පිරිසක මේ පර්වතයට එකතු වුණා. ඒ වෙලාවේ රහතන් වහන්සේ රජතුමාගේ බුද්ධි පරීක්ෂණයේ සඳහා ප්‍රශ්න පේලියක් ඇසුවා. රජතුමාගෙන් ඇසුව ඔබට නෑයෝ ඉන්නවද? එහෙමයි මට නෑයෝ ඉන්නවා බොහෝම ඉන්නවා. නොනෑයොත් ඉන්නවද? නොනෑයෝ වැඩි. ඒ වගේම නෑයොත් නොනෑයොත් හරි තවත් කවුරු හරි ඉන්නවද? ඕ මම. මේ අඹගහ මොනවාද? මේ අඹගහ. මේ හැර තවත් අඹගස් තියෙනවද? ඕ මේ රටේ බොහෝ අඹගස් තියෙනවා. මේ අඹගහත් අනෙක් අඹගස් උත්තර තවත් අඹගස් තියෙනවද? ඒව තමයි වැඩිම රටේ තියෙන්නේ. එතකොට ඒ අඹගස් උත් අනෙක් අඹගස් උත්තර තවත් අඹගස් තියෙනවද? ඕ මේ අඹගහ ඉතින් රජතුමාගේ බුද්ධි ප්‍රමාණය තේරුම්ගෙන බුද්ධ ශාසනය හඳුන්වා දෙන්න සුදුසු අවස්ථාව සලකාගෙන මිහිඳු මහරහතන් වහන්සේට වාඩි වූ මේ පිරිසට බුද්ධ ශාසනය හැඳින්වීම පිණිස චුල්ලහත්ථේ පදෝපම සූත්‍රාන්ත දේශනා පැවැත්තුවා. එයින් රජතුමා ඇතුළු 40,000ක් පිරිස තෙරුවන් සරණ ගියා. චුල්ලහත්ථේ පදෝපම සූත්‍රයේ බොහෝම සරල දේශනාවක්. තේරුම් ගන්න පහසුයි. පළමුවෙන් මෙතන උපමාවක්. ඒ කියන්නේ ඇත්පා උපමාවක්. ඒක කෙටියෙන් අතු හඳුන්වනකොට යම්කිසි ඇත් වනයකට ඇතුන් ඉන්න වනයකට යන ඇත් ගොව්වෙක්. ඒ කියන්නේ ඇතුන් පිළිබඳ හොඳින් දන්න කෙනෙක්. ඒ යනකොට දකින් ලැබෙනවා විශාල අඩිපාරවල්. ඇතුන්ගේ අඩිපාරවල්. ඔහු විශ්වාස කරන්නේ මේ ඇත් රාජයෙකුගේ කියලා. මොකද ලොකු අඩි තියෙන ඇතින්නියෝ ඉන්නවා. තවත් ඊට දුරක් යනකොට තියෙනවා ගස්වල ඇතිල්ල උස ගස්වල ඇතිල්ලිලා. ඒත් මේ ඥානවන්තයා හිතන්නේ මේ ලොකු යකාගේ කියලා. මොකද උස ඇතින්නියෝ ඉන්නවා. තවත් ටික දොඩක් යනකොට උස තැන්වල මේ දත් වලින් ඇනලා තියෙනවා ගස්වල. ඒත් විශ්වාස කරන්නේ නියම ඥානවන්තයෙක් ගවුවා. උසම උස මේ ශරීරය ඇති දල ඇති ඇතින්නියෝත් ඉන්නවා. තවත් දුරට යනකොට කොළ කඩාපු උසින්ම කොළ කඩාපු තැන් තියෙනවා අතු කඩාපු තැන් තියෙනවා. ඒත් විශ්වාස කරන්නේ මොකද ඒ වගේ උස ඇතින්නියෝ ඉන්නවා. තවත් දුර යනකොට එලිමහනක ගහක් මුල හෝ පිටනේක හෝ හිටගෙන හෝ මේ අලෙවිලා හෝ ඉන්න විශාල ඇත් රාජා දකින් ලැබෙනවා. එතකොට ඔහු තේරුම් ගන්නවා මෙන්න මේ යථාගේ තමයි අර මහත් අඩි. අර උස ගස්වල ඇතිලා තියෙන්නෙත් මොහු. අර උස ගස්වල අතු කඩලා තියෙන්නේ ඇනලා තියෙන්නෙත් මොහු. මේ තමයි නියම ඇත් රාජා කියලා ඒ වෙලාවට ඔහු පිළිගන්නවා.
මෙන්න මේ වාගේ සරුවඥන් වහන්සේගේ ශාසනයේ බොහෝ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රියෝ, බ්‍රාහ්මණයෝ, එවාගෙම ගෘහපතියෝ, ශ්‍රමණයෝ බුද්ධ ශාසනය ගැන නොයෙක් ප්‍රශ්න කරන්න එනවා. ඒ ප්‍රශ්න කරන්න ඇවිල්ලා සමහරට උබතෝ කෝටික ප්‍රශ්නත් අහගෙන එනවා. සරුවඥන් වහන්සේ ඉදිරියේ ඒගොල්ලෝ අහන්නේ ඉස්සර සරුවඥන් වහන්සේව විසඳලා දෙනවා. එම් පුදුමේ වෙනවා. පුදුමේලා බොහෝ සෙයින් ඒ අත්වෝ සමහරු පෙරුවන් සරණ යනවා. සමහරු ශාසනයේ පැවිදි වෙනවා. එහෙම පැවිදි වෙන කෙනෙක් බුද්ධ ශාසනයෙහි උපසම්පදා සීලේ, කෝටියක් සංවර සීලේ සමාදන් වෙලා සීලයෙන් යුක්තව ප්‍රතිපත්තිගරුකව පිළිවෙත් පුරනවා. විවේකස්ථානුවට වැඩම කරලා සමත විපස්සනා භාවනා නියෝගී වෙනවා. එවාගේ ඉන්ද්‍රිය සංවරය වඩනවා, සති සම්පජඤ්ඤේ වඩනවා. එයින් එකින් එකට උන්වහන්සේ මානසික සුවයක් විඳිනවා. සීලේ නිසා නිවරිද සැපයක් විඳිනවා. ඉන්ද්‍රිය සංවරය නිසා හිත කෙලෙසුන්ගෙන් තෙත් නොවන සැපයක් විඳිනවා. සති සම්පජඤ්ඤේ නිසා අප්‍රමාදව එයින් සැප විඳිනවා. ඊළඟට ගහක් මුලට හරි යම් කිසි තැනකට වෙලා උන්වහන්සේ සමත භාවනාවක යෙදෙනවා. සමත භාවනාවක දෙනකොට පළමුවෙන්ම ප්‍රථම ධානය ලබා ගන්නවා. ඒත් හිතන්නේ අපි සරුවඥන් වහන්සේ සරුවඥයි කියලා. මොකද මේ බාහිර තාප සෞරු ධානය ලබනවා. දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ලබනවා. රූප සමාපatti ලබනවා. ඒත් අපේ සරුවඥන් වහන්සේ පිළිබඳව සත්‍ය අවබෝධයට පත් වෙන්නේ නැහැ. නෙම ඥානවන්තයා. ඊළඟට අභිඥා බල උපදිනවා. පුබ්බේ නිවාස ඥාන, දිබ්බ චක්කු ඥාන මේ උපදිනවා. එයින් උසෑහිමකටපත් වෙන්නේ නැහැ. තවත් දුරට උන්වහන්සේ විදර්ශනා වඩනවා. විදර්ශනා වඩනකොට සෝවාන් මාර්ගපා ලැබනවා, සකදාගාමි මාර්ගපා ලැබනවා, අනාගාමි මාර්ගපා ලැබනවා, අරහත් මාර්ගපා ලැබනවා. ඒ සෝවාන් ආදී මාර්ගපා ලැබනකොට උන්වහන්සේ තේරුම් ගන්නවා මෙන්න අපේ සරුවඥන් වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්ධයි. ධර්මයේ ස්වාක්ඛාතයි සංඝරත්නයේ සුපටිපන්නයි කියලා සතර මාර්ග ප්‍රතිලාභයේ උන්වහන්සේ පිළිගන්නවා. අරිහත්ත්වයට පත්වීමේදී සමන් වහන්සේ ස්ථාවර වශයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්ම රත්නයේ පිළිබඳව, සංඝ රත්නයේ පිළිබඳව පූර්ණ ආબોධයකට පත් වුණා වෙනවා, ස්ථීර පිළිගැනීමකට පත් වුණා වෙනවා. මෙන්න මේ පළ සැලැස්ම තමයි තුල්ලහත්ති පදෝපම සූත්‍රයේහි දේශනා කොට වදාළ දේශනා විසාරාංශය. මේ දේශනා තුළින් අපට තේරුම් ගන්න තියෙන්නේ බුද්ධ ශාසනයේ පිළිවෙල. මේක තියෙනවා කිරියා අනුපුබ්බ ප්‍රතිපදා ආදි වශයෙන් අනුපිළිවෙලින් ඉදිරියට යන පිළිවෙලක් බුද්ධ ශාසනයේ තියෙන එක. පාර්ට සියල් අරිහත්ත්වේ සාක්ෂාත් වෙනවා නෙමෙයි. සීලයෙන්, ඉන්ද්‍රිය සංවරයෙන්, සති සම්පජඤ්ඤයෙන්, සමත භාවනාවෙන්, ධ්‍යාන විඥාලාභිත්වයෙන්, විදර්ශනාවෙන් ගිහිල්ලා මාර්ගඵල ප්‍රතිලාභයෙන් තමයි බුද්ධ ශාසනයේ ගැඹුරටපත් වෙන්නේ. ඒ පිළිවෙල මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ ලස්සනට දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවෙන් අපේ ශ්‍රී ලංකා දීපවාසී රජතුමා සැබෑ බෞද්ධ රජතුමියෙක් බවට, ඒ නගරවැසියන් 84,000 දෙනා සැබෑ බෞද්ධයන් බවට පත් වෙලා පසුදින නගරයට වඩින්න දානෙට ආරාධනා කළා. මේ සිද්ධිය තමයි ශ්‍රී ලංකාවේ පළමුවම ඇතිව ධර්ම දේශනාව කියලා අපි හඳුන්වනවා. ස්වාමින් වහන්ස, ඊළඟට අපි ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි, දැන් මිහිඳු හිමියන්ගේ පටන් අද දක්වාම ශ්‍රේෂ්ඨ යතිවරු පරම්පරාවක් ශ්‍රී ලංකාවේ බුද්ධ ධර්මයේ රැකගෙන ඉදිරියට පැමිණියා. ඒ නිසා තමයි අද දවසේත් අපි සද්ධර්මය ඇසුරු කරන පින්වතුන් සිල්වතුන් බවට පත් වෙලා තිබෙන්නේ. වර්තමාන තරුණ භික්ෂූන් වහන්සේ හමුවේ මේ ගෞරවනීය බුද්ධ ශාසනය, මේ උතුම් බුද්ධ ශාසනය රැකගැනීමට අද දවසේ තිබෙන්නේ කෙබඳු වූ යුතුකමක්ද කියලාත් අපි ඔබ වහන්සේගෙන් දැන කියා ගන්නට කැමතියි. පෙරුවන් සරණයි. ඈත අතීතයේහි මිහිඳු මහරහතන් වහන්සේගේ සිට අනුපිළිවෙලින් ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කර ගැනීම, අර්ථකථනයේ කටපාඩම් කර ගැනීමෙන් ත්‍රිපිටක ධර්මයේ දරාගෙන ආරක්ෂා කළා පිළිවෙත් පුරන්නට. බුද්ධ ශාසනයේ පරියාප්තිය තමයි ප්‍රධාන හේතු වෙන්නේ. බුද්ධ ශාසනයේ පරියාප්තිය ඇතොත් තමයි ප්‍රතිපත්තිය හරියට රැකෙන්නේ. ප්‍රතිපත්තිය රැක්කොත් තමයි ප්‍රතිවේදයේ කියන උසස් අධිගමලාභීන් බවටපත් වෙන්නේ. එනිසා බුද්ධ ශාසනයේ මෙතෙක් කල ඈත අතීතයේ සිටි මහෝත්තමයන් වහන්සේලා ඒ ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගනිමින්, ධාරණය කර ගනිමින්, අර්ථකථනය කරමින්, අනුන්ට උගන්වමින්, දේශනා කරමින් ත්‍රිපිටක ධර්මයටම බැහැවීගෙන බුද්ධ ශාසනය රැකගෙන ආවා.
ඒ ත්‍රිපිටක ධර්මයේ මැනවින් ඉගෙන ගන්නා වූ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලාගේ ජීවිතයේ තවසේ උපදේශ ආදර්ශ ආවාද අනුශාසනා සියල්ලම ත්‍රිපිටක ධර්මයේ තියෙන බැවින් පුණ්‍යවන්ත ඥානවන්ත භික්ෂූන් වහන්සේලා දවසෙන් දවස ගුණයෙන් නුවණින් ප්‍රතිපත්තියෙන් ධානයෙන් සමාධියෙන් අභිඥාවෙන් නිදර්ශනාවෙන් දියුණු වෙන වාසනාවන්ත වුණා. අද කාලේ වුණත් මේ ත්‍රිපිටක ධර්මයේ සජීවීව තියෙනවා. මේ සජීවීව තියෙන ත්‍රිපිටක ධර්මයේ තරම් රසවත්යක් වෙන්නේ නැත්තේ නෑ. එනතුන් අහලා ඇති බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ පැවිදි වෙන්නේ ඉස්සර බ්‍රාහ්මණ මානවකයෙක්නි, ත්‍රිවේදේ පරතරට ඉගෙන ගත්ත කෙනෙක්. අන්තිමේදී රේවත කියන මහා ස්වාමීන් වහන්සේක සාකච්ඡා කළ ඔහු පැවිදි වුණානේ. පැවිදිලා ත්‍රිපිටක ධර්මය ඉගෙන ගත්තේ. ත්‍රිපිටක ධර්මය ඉගෙන ගත්තන් පස්සේ ආචාර්යයන් වහන්සේට කියනවා, ආචාර්යයන් වහන්සේ මේ ත්‍රිපිටක ධර්ම සාගරේ මං ඉගෙන ගත්තන් පස්සේ මට තේරුණා මං ඉගෙනගෙන හිටිය ත්‍රිවේදයේ කියන එක හිස් දෙයක් කියලා. මං ඒක අද හුලඟේ පා කරලා අරිනවා කිව්වා. ඒක හිතින් මතරිය. ඒ තරමට ත්‍රිපිටක ධර්මයේ රසවත් වෙන බුද්ධිමන්තයාට. එනිසා අද කාලේ වුණ සම්බුද්ධ ශාසනයේ ස්ථාවරව අවුරුදු 2500ක් පවතින ඉදිරියට කාලයේ තියෙන බැවින් පැවිදි වෙන බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසින් කළ යුතු වන්නේ බාහිර අධ්‍යාපනයට වඩා ත්‍රිපිටක ධර්ම අධ්‍යාපනයේ යෙදීමයි. ත්‍රිපිටක ධර්මයේ තරම් විශ්වවිද්‍යාලයක් ලෝකේ වෙන ඇත්තේ නැහැ. සෑම විශ්වවිද්‍යාලයක තියෙන සෑම විෂයකට වඩා උත්තරීතර විෂයක් තමයි ත්‍රිපිටක ධර්මය කියන්නේ. පසුගිය දවසක තායිලන්තයේ සංඝරාජයන් වහන්සේගේ ජන්මදිනයේ නිමිත්තෙන් ඔක්තෝබර් මාසේ 1 වෙනිදා තිබුණා, 1 වෙනිදා 2 වෙනිදා විශේෂ මේ ධර්ම දේශනාව පෙළ ඒ ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේදී. එතෙන්දී රටවල් රාශියක දේශකයන් වහන්සේලා සම්බන්ධ වුණා. එයින් දඹදිව තෙලෙහි පූනා රටෙහි පැමිණියා වූ මහාචාර්යවරියෙක්, ඇස් දෙක පේන්නේ නැති අන්ධ මහාචාර්යවරියෙක් පුදුම දේශනාවක් කළා. කිව්වා සීලුම බෞද්ධ රටවල ගිහි පැවිදි සියල්ලෝම පාලි භාෂාව ඉගෙන ගන්නට ඕන, පාලි භාෂාව කතා කරන්න ඕන. මක් නිසාද මේ ත්‍රිපිටක ධර්මයේ සංග්‍රහ වෙලා තියෙන පාලි භාෂාවෙන්? නිසා ධර්මයේ හරියට අවබෝධ කරගන්න පාලි භාෂාව උගත යුතුයි කියලා එතුමා බොහොම අභීතව ප්‍රකාශනයක් කළා. සැබවින්ම අද කාලේ වුණත් සීලම බෞද්ධ භික්ෂූන් වහන්සේලා මේ පාලි භාෂාව ගැඹුරටම ඉගෙන ගන්න යුතුය තියෙනවා. පාලි භාෂාව ඉගෙන ගත්තා නම් ඒ ව්‍යාකරණඥානය නිසා ත්‍රිපිටක ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න, නිවැරදිව දේශනා කරන්න පුළුවන් වෙනවා. ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කර ගැනීම ඈත අතීතයේ පටන් ගෙන චාරිත්‍රයක්. අද බුරුම රටේ ඉන්නවා ත්‍රිපිටක ධාරීන් වහන්සේලා රාශියක්. පිටක දෙකක් ධාරීන් වහන්සේලා, එක පිටකයක් ධාරීන් වහන්සේලා. මොකද රාජ්‍යයෙන් අනුග්‍රහ කරන ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරන භික්ෂූන් වහන්සේලාට විශේෂ සම්මාන ප්‍රදානය කරනවා. විශේෂයෙන් එවැනි පිරිමින් ස්ථාන වෙනමම තියෙනවා ත්‍රිපිටකයේ කටපාඩම් කරන තැන්. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා දිවා රාත්‍රී දෙකේ බොහෝ උනන්දුවෙන් ධර්මයේ කටපාඩම් කරනවා, අර්ථ විග්‍රහ කරනවා, පාලි භාෂාව හොඳින් හදාරනවා. සැබවින් මේක බුද්ධ ශාසනයේ පැවැත්මට හේතුවක් වෙන අපේ ශ්‍රී ලංකාවේ ඒ අතින් තාමත් නන්දු විය යුතු අවස්ථාවක පවතිනවා. ඒ කියන්නේ ත්‍රිපිටක ධර්මය පාලි භාෂාවත් එක්ක හරියට ඉගෙන ගත්තොත් ඒ භික්ෂූන් වහන්සේ නොමග යන්නේම නැහැ. ඒ භික්ෂූන් වහන්සේට පුදුමාකාර ශ්‍රද්ධාවක් තිහිටනවා ත්‍රිපිටක ධර්මය හැදෑරීමේදී. ශ්‍රද්ධාව නිසා සීලය හරියට ආරක්ෂා කරන්න හිත නැමෙනවා. සීලය ආරක්ෂා කර ගැනීම නිසා උන්වහන්සේ පුණ්‍යක්ෂේත්‍රයක් වෙනවා. උන්වහන්සේට පුළුවන් වෙනවා ඉන්ද්‍රිය දමනය කරගෙන සමථ විපස්සනා භාවනා වඩමින් බුදු ශාසනයේ උසස් ප්‍රතිඵල නෙලා ගන්නත් පුළුවන් වෙනවා. මේ නිසා ශ්‍රී ලංකා වාසීවද, විදේශ රට වාසීවද සීලම බෞද්ධ භික්ෂූන් වහන්සේලා මේ ත්‍රිපිටක ධර්මයේ අධ්‍යයනය කරමින් සතර සංවර සීලය මැනවින්ම ආරක්ෂා කරමින් සමථ විපස්සනා භාවනා යෝගීව කටයුතු කරතොත් 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කරන සම්බුද්ධ ශාසන අභිවෘද්ධියක්මයි කියන එකත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරන උසස්ම බුද්ධ පූජාවයි කියන එක අපි බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා සීලව ආරාධනා කරනවා. අතිපූජනීය නාවුනේ අරිදම ස්වාමින් වහන්සේගෙන් පුසොන් පොහොය හා ඒ හා සම්බන්ධ කරුණු කාරණා රාශියක් අපි අද දවසේදී දැන කියාගත්තා. ඊළඟට අපි උන්වහන්සේගේ අවධානය යොමු කරවන්නේ අපිට ලැබුණු තවත් ප්‍රශ්නයක් පිළිබඳව. ස්වාමින් වහන්සේ, අපි පහුගිය මාසවල පටිච්ච සමුප්පාදය පිළිබඳව, අභිධර්ම කරුණු කාරණා පිළිබඳව කතා බහ කළා. මේ ඇසුරින් තමයි මේ ප්‍රශ්නේ අපිට යොමු කරලා තිබෙන්නේ. චක්ෂු ප්‍රසාර
ප්‍රසාදය, ශෝත ප්‍රසාදය, ග්‍රහණ ප්‍රසාදය, ජීවහ ප්‍රසාදය, කාය ප්‍රසාදය, හෘදේ රූපය, චක්ෂු විඥානය, ශ්‍රෝත විඥානය, ග්‍රහණ විඥානය, ඝාන විඥානය, ජීවහ විඥානය, කාය විඥානය, මනෝ විඥානය, මෙන්න මේ ආදී වූ පදවල තිබෙන්නා වූ එකිනෙකට ඇති සම්බන්ධය, එකිනෙකට ඇති වෙනස්කම් පැහැදිලි කර දෙන්න කියලා අපිට පැනයක් යොමු කරලා තිබෙනවා. ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙන්න මේ පැනයට සාර්ථක පිළිතුරක් අපිට ලබා දෙන්න. මොකද මෙය තේරුම්ගත් කලෙහි, මෙය විසඳාගත් කලෙහි බොහෝ දෙනෙකුට පහසු වෙනවා මේ ශ්‍රී සද්ධර්මයේ ඔස්සේ තවදුරටත් තමන්ගේ ප්‍රඥාව වර්ධනය කරගන්න. තෙරුවන් සරණයි. බුද්ධ ශාසනයේ තියෙනවා පරමාර්ථ ධර්ම කියලා කොටසයක්. පරමාර්ථ ධර්ම වශයෙන් හතරක් තියෙනවා. චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, නිර්වාණ පරමාර්ථය. එයින් මේ අපි බොහෝ සෙයින් සඳහන් කර නිතර භාවිතා කරන මේ චක්කු, සෝත, ඝාන, ජීවා, කාය, හදේ කියන මේවා කොටින්ම රූප පරමාර්ථයට අයිති වෙනවා. රූප පරමාර්ථයේ තියෙනවා මහා භූත රූප 4කුයි, උපාදා රූප 24කුයි 28ක්. ඒවා හේතු වශයෙන් කර්ම සමුට්ඨාන, චිත්ත සමුට්ඨාන, ඍතු සමුට්ඨාන, ආහාර සමුට්ඨාන කියන හේතු 4කින් තමයි මේ රූප උපදින්නේ. ඒවා උපදින රූප කලාප කලාප මිටි මිටි තියෙනවා ගොඩවල්. අභිධම්මත් සංගහයේ 21ක් තියෙනවා. නමුත් 22ක් ගන්න තියෙනවා. ඒකෙදී අපි සඳහන් කරන්න ඕන දැන් චක්සු ප්‍රසාදි කියන එක. චක්සු ප්‍රසාදි කියන එක කොටස් දෙකකට බෙදෙනවා, සසම්භාර චක්සු, ප්‍රසාද චක්සු කියලා. සසම්භාර චක්සු කියන්නේ මේ ඇස් ගෝලය. මේ ඇස් ගෝලයේ තියෙනවා රූප 54ක්. ඒක අපි කෙටියෙන් කියන්නේ දැන් විස්තර කරන්න ගොඩක් අපිට කාලේ ඕන. නමුත් මෙතෙන්දි කෙටියෙන් කියන්නේ ඒකේ ඒ රූප 54යි කියවේ රූප මිටි 6ක් තියෙනවා එතන. කලාප මොනවාද ඒ කලාප 6? චක්කු දසක, කාය දසක, භව දසක කියලා 10 කලාප 3ක් තියෙනවා. චිත්තජ සුද්ධාෂ්ටක, ඍතුජ සුද්ධාෂ්ටක, ආහාරජ සුද්ධාෂ්ටක කියලා සුද්ධාෂ්ටක රූප නමින් 8 ගොඩවල් 3ක් තියෙනවා. සියල් එකතුනා 54යිනේ. එතෙන්දී අපි දැන් ගන්න ඕනේ චක්සු දසක කියන්නේ මේ රූප කලාපය. චක්සු ප්‍රසාදය කියන්නේ ඒ රූප කලාපයේ තියෙන විශේෂත්වයකටයි. චක්සු ප්‍රසාදේ දැන් අරේ ස්වરૂප 54කින් සම්පින්දණය වූ චක්සු ගෝලයටම කියනවා, චක්සු ගෝලයට කියනවා සසම්භාර චක්සු කියලා. සසම්භාර කියන්නේ අවයව සහිත කියන එකයි. අවයව කියන්නේ මේ කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ රූප ඔක්කොම තියෙනවනේ එතන. ඒ නිසා අවයව සහිත රූප කලාප රාශියක් ඔතන තියෙනවා. ඊළඟට මේ චක්සු ප්‍රසාද කියන තැනේදී චක්සු දසක රූප කලාපය අපි ගන්නවා. ඒ කියන්නේ එතන තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රිය, චක්සු ප්‍රසාද කියන 10. ඒවා එකින් එකට අපි තේරුම් ගන්න වටිනවා. පඨවි කියන්නේ ඒ රූප කලාපයේ තියෙන තද්ද ලක්ෂණය. ආපෝ කියන්නේ ආබන්ධන ලක්ෂණය. තේජෝ කියන්නේ උන්හත් ලක්ෂණය. වායෝ කියන්නේ සැලෙන ලක්ෂණය. වර්ණී කියන්නේ ඇහැට ලක්වන රූප ස්වභාවය. ගන්ධය කියන්නේ නාසිකාවට ගාන විඥානයේ ලක්වන රූප ස්වභාවය. ඒ වගේම රසය කියන්නේ ජීවා ප්‍රසාදයට ලක්වන රූප ස්වභාවයක්. ඊළඟට ආහාරය කියන්නේ ඒ රූප කලාපයේම නැවත රූප උපදවන ශක්ති විශේෂ රූපයක්. ජීවිතේන්ද්‍රය කියන්නේ රූපේ රැක ගන්නා වූ කර්මජ රූපයක්. චක්සු ප්‍රසාද කියන එක තමයි ඒ නව දෙනාගේ සහයෝගයෙන් පවට්නා ප්‍රසාදය. ඒ ප්‍රසාදය ගැන හඳුන්වනවා අපි දැන් මේ චක්සු ගෝලයේ තුල තියෙනවානේ කළු ඉන්ද්‍රියාව කියලා. කළු ඉන්ද්‍රියාව මැද්දේ තියෙනවා නේද මුම් පියල්ලක් තරම් සියුම්ම සියුම් උපයක්. ඒ සියුම්ම සියුම් උපය හරියට කැඩපතක පේනවාගෙනේ, කැඩපතක් වාගේ. ඒ කැඩපතක ඉස්සරහා තියෙන දේ කැඩපත ඇතුලේ පේනවානේ. ඒ වාගේ මෙන්න මේ මුම් පියල්ලක ප්‍රමාණයට වූ රවුමට තියෙන කුඩාම කුඩා සිවියක්. ඒ සිවියට කියනවා චක්සු ප්‍රසාද රූප කියලා. ඒක ඇහැට පේන එකක් නෙමෙයි. අපිට පේන්නේ ඡායාව, ඒක වර්ණයයි. නමුත් ප්‍රසාද රූපය ඇහැට පේන්නේ නැහැ. ඒක කර්මජ රූපයක්. නමුත් ඒ අපිට ඇහැට පේන්න තියෙන අර උපය නිසා තමයි අපි ඒක චක්සු ප්‍රසාදය කියලා වෙන් කරගෙන හිතාගන්නේ, ආબોධ කරගන්නේ. එතකොට එතන තියෙනවා චක්සු ප්‍රසාද රූප પરම්පරා 51ක්. ඒකකින් තේරුම් ගන්න වටිනවා. මොකද මේ සෑම රූප කලාපයකටම කියන්නේ නිෂ්පන්න රූප කලාපයකට තියෙනවා චිත්තක්ෂණ 17ක ආයුෂ.
චිත්තක්ෂණ 17ක අවශ්‍ය තියෙනවා. ඒ චිත්තක්ෂණ 17ක තියෙනවා එක චිත්තක්ෂණයක අවස්ථා තුනක් බැගින් උත්පාදක්ෂණය, තිතික්ෂණය, භංගක්ෂණය කියලා. එතකොට සෙන වශයෙන් 51ක් තියෙනවනේ. ඔය 51ේම රූප උපදිනවා. කර්මජ රූප උපදිනවා. චිත්තාග උත්පාදක්ෂණේත් උපදිනවා, තිතික්ෂණේත් උපදිනවා, භංගක්ෂණේත් උපදින නිසා උපදින රූප පරම්පරා 51යි. 51 යනකොට ඒක මුලින් උපන් එක බිඳෙනවා. ඔය වාගේ බිඳෙන උපදින රූප පරම්පරා 51ක් තියෙනවා ඒ කලාපයක. එතකොට දැන් මේ යේන චක්කු ප්‍රසාදේන රූපානි මනුපස්සති පරිත්තං සුකමං ඒතං ඌකා සිර සමූපමං කියලා එක ගාථාවක් තියෙනවා. ඒ කියන්නේ උකුණෙකගේ හිස වාකි කියලා. ඒක උකුණෝගේ හිස කියන එක බොහොම කුඩයි. තවන්දුරට අට කතාවේ හඳුන්වන ඒ ප්‍රසාද රූපයේ තියෙන ප්‍රනාමයේ හරියට මුම් පියලක ප්‍රමාණයයි කියලා. ඒක තේරුම් ගන්න ලේසි. එතකොට මේ චක්සු ප්‍රසාදය කියන එක හිත නෙමෙයි. ඒක රූපයක්. ඒ රූපයට ඉදිරිපස තියෙන දේවල් මැවි පේනවා. ඡායා වැටෙනවා. ඡායා වැටෙනකොට අපේ චිත්ත සංතානයේ පවතින හෘද වස්තුවේනේ හෘද වස්තුවේ තියෙන චිත්ත සංතානය සැලෙනවා. සැලීමෙන් අපේ චිත්ත සංතානයේ භවංග සිත අවදි වෙලා ආවර්ජනා හිතක් පහළ වෙනවා. ඒකට කියනවා පංචද්වාරා වර්ජන සිත කියලා එක ක්‍රියාසිතක්. ඒ සිත ළඟටම උපදිනවා චක්කු ප්‍රසාදය පිහිට කරගෙන චක්කු විඥාන හිත. චක්සු ප්‍රසාදය රූපයක්, චක්කු විඥානේ සිතක්. ඒක උපදින්නේ චක්සු ප්‍රසාදය ඇසුරු කරගෙනයි. හෘද වස්තුවේ හිත පහළ වුණා, මෙතන හිත පහළ වෙනවා අර රූපය අරමුණු කරන්න. ඒ කාර්යයට පින්තූර ගන්නවා වගේ චක්සු ප්‍රසාදය නිසා චක්කු විඥානේ රූපේ දකිනවා. දැක්කට සියල්ල සම්පූර්ණ වෙන්න ඊළඟට ඒ සිත ළඟට තව සිතක් පහළ වෙනවා සම්පටිච්ඡන කියලා. ඊළඟට හිතක් පහළ වෙනවා සම්තිරණ කියලා. ඊළඟට වොත්තපන කියලා හිතක් පහළ වෙනවා. ඉතින් කුසාසෙත් පුරන්න පුරුදු වෙච්ච කෙනෙකුට කුසල් චිත්ත වීති යනවා. එවාගෙම අයෝනිසෝ මනසිකාරයේ කියලා කුසාසෙත් වඩන් නැති කෙනෙකුගේ හිතේ අකුසල පැත්තට හැරෙනවා රූපේ නිසා. ඒවා පරම්පරාවක් ගිහිල්ලා තමයි රූපේ පිළිබඳ සියල්ල තේරුම් ගන්න නුවණ පහළ වෙන්නේ, වැටීම ඇති වෙන්නේ. එතකොට මෙන්න මේක චක්සු ප්‍රසාදය කර්ම සමෝට්ටාන රූපයක්. දැන් අපි කියවන්නේ චක්සු ගෝලයේ තුල කර්ම සමෝට්ටාන රූප කලාප තුනක් තියෙනවා. කර්මජ කාමයේ කියන්නේ කාය දසක, භව දසක, චක්සු දසක කියලා. ඒ තුනම කර්මය නිසා හටගත් රූප කලාප තුනක්. සිතනිතා හටගන්න රූප කලාපයක් තියෙනවා සුද්ධාෂ්ටකය. ඒ වගේම ඍතුව නිසා, ආහාර නිසා ඒ වගේ සුද්ධාෂ්ටක උපදිනවා. ඒවත් අර වගේ පරම්පරා තියෙනවා. මෙන්න මේ විදිහට පවට්නා වූ චක්සු ගෝලයේ තුල පවට්නා ප්‍රසාද රූපේටයි චක්සු ප්‍රසාදය කියලා කියන්නේ. ඊළඟ සෝත ප්‍රසාද, සෝත ප්‍රසාද කියන්නේ ඒක සඳහන් දැන් අපි තවදුරට කල්පනා කරන්න ඕනේ අයි මේ ඇසක් පහළ වුණේ කියලා. ඇසක් පහළ වුණේ නිකන් නෙමෙයි. මේ චක්සු ප්‍රසාදේ ලැබුණේ ඊට හේතු කුසලයක් කරලා තිබුණා. ඒ වගේම දක්ඛ කාමතා නිදාන කම්ම සමුට්ඨාන මහා භූතප්පසාද ලක්ෂණ චක්කු මෙහෙමයි කියලා තියෙන්නේ. අපි පෙර ජාතියෙහි යම් යම් දේ දැක ගන්න ආසාවක් ඇතිව කුසල් කළා. ඒ කුසලයේ නිසා ඇති වෙච්ච මහා භූත රූපයන්ගේ උපයක් තමයි මේ චක්සු ප්‍රසාද කියලා අපි හඳුන්වන්නේ. ඊළඟ සෝත ප්‍රසාද, සෝත ප්‍රසාද කියන්නේ මේ ශබ්ද තරංග වැද ගන්නා වූ ප්‍රසන්න රූපයක්. අපේ කම්බිල ඇතුලේ දැන් අපේ කන කියන එකේ තර වගේ සසම්බාර සෝත ප්‍රසාද සෝත කියලා කොටස් දෙකකට බෙදෙනවා. අපේ කන තුල පවට්නා වූ සියලු රූප කලාප අතර කාය දසක, භව දසක, ඒ වගේම සෝත දසක කියලා 10 කලාප තුනක් තියෙනවා. චිත්තජ මේ සුද්ධාෂ්ටක, උතුජ සුද්ධාෂ්ටක, ආහාරජ සුද්ධාෂ්ටක කියන එකෙත් තියෙනවා තුනක්. එතකොට සියල්ල 54ක් ඒ චක්සු සසම්භාර සෝත ප්‍රසාදයේ තුල තියෙනවා. එයි මෙතන සෝත ප්‍රසාදයේ කියන්නේ සෝත කලාපය ගැන අපි දැන් කතා කරන්නේ. මේ සෝත ප්‍රසාදයේ කියන රූප විශේෂයේ පවතින්නේ මේ පිටින් එන ශබ්ද රූපයන් තරංග ඇද ගන්නා වූ ස්වභාව ඇති ප්‍රසාදයක්. ඒක ඇහැට පේන්නේ නැහැ. නමුත් ඒ පිහිටා කියන ආකාරය හඳුන්වන්නේ කම්බිලේ තුල කම් අඩියට සමීපව සියුම් රූප රෑනක් තියෙනවා මුද්දක ස්වභාවයේද. ඒ සියුම් රෝම රෑනේ තියෙනවා ඔය කියන සෝත ප්‍රසාදේ. දැන් අද කාලේ මේ යන් යන් දේවල් පටිගත කරන අවස්ථාවල ඇද ගන්න තැනක් තියෙනවානේ කාන්දමක්. ඒ කාන්දමටනේ ශබ්දේ තරංග ඇදගන්නේ. ඒ වාගේ තමයි මේ සෝත ප්‍රසාද කියන රූප කලාපයේ සෝත ප්‍රසාදයේ කියන මේ උතුම් අවස්ථාවට
අර පිටින් එන සියුම් මෝද මහත් වූද ශබ්ද තරංග අද ගන්නවා. අද ගන්නකොටම හෘද වස්තුයෙහි භවංග සිත චලනය වෙලා ඒ ශබ්දය ඇසීමේ සෝත විඥාන සිත පහළ වෙනවා. සෝත විඥාන සිත අර වගේම චිත්ත වීතියක වේලියකයි පහළ වෙන්නේ. පළමුවෙන්ම භවංග සන්තතිය සිදෙලා පංචද්වාර වජන හිත පහළ වෙනවා. ඊළඟට සෝත විඥාන සිත පහළ වෙනවා. ඊළඟට සම්පටිච්ඡන හිත, ඊළඟට සම්තිරණ හිත, ඊළඟට බොත්තපන හිත කියන සිත් වේලිය පහළ වෙලා තමයි කුසල පැත්තට හෝ අකුසල පැත්තට හෝ චිත්ත වීති දුවන්නේ. එතකොට අන්නේ සිත් පහළ වීමට හේතු ශබ්ද තරංග ඇද ගන්නා වූ ප්‍රසන්න රූපයට කියනවා සෝත ප්‍රසාදේ කියලා. ඒකත් අර වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රිය කියන නව දෙනාගේ සහයෝගයෙන් තමයි මේ සෝත ප්‍රසාදයේ එතන පවතින්නේ. ඒකත් අර වගේ පරම්පරා 51ක් එතන තියෙනවා. මෙන්න මේ විදිහට සෝත ප්‍රසාදය අපි කෙටියෙන් තේරුම් ගන්න ඕනේ. සෝත ප්‍රසාදයේ රූප කලාපයක්, රූප විශේෂයක්, සෝත විඥානය චිත්තයක්. ඒක සෝත විඥානේ පහළ වෙන්නේ සෝත ප්‍රසාදයේ තුල පමණයි, අනිත් තැනක නෙමෙයි. අනිසෙත් පහළ වෙන්නේ ඉතින් ඒ වස්තුවට අනුරූපව. එතකොට මේ ඊළඟ සඳහන් වෙන්නේ ගාහන ප්‍රසාදය. ගාහන ප්‍රසාදය කියන්නේ ඒකේ තියෙන කොටස් දෙකක්. සසම්භාර ගාහන ප්‍රසාද ගාහන කියලා කොටස් දෙකක්. ගාහන කියන්නේ ගඳ සුවඳ විඳ ගැනීමේ අවයවයනේ, ප්‍රසාදයනේ. ඒක දැන් අපි නාසිකා බිල යෙහි දැන් නාසිකා සිදුරු දෙක එකතැන් වෙන තැනක් තියෙනවානේ. එලුපුරු එක ආකාර එතන තියෙන්නේ. ඒ නාසිකා සිදුරු දෙක ගිහින් එකතැන් වෙන තැනදී එලුපුරු එක සටහන තියෙන තැන තියෙනවා මේ ගන්ධ අරමුණු වැඳ ගන්නා වූ ප්‍රසාද රූපයක්. ඒකත් අර වාගේ කාය දසක, භාව දසක, ඝාන දසක, ඊළඟ චිත්තජ සුද්ධාෂ්ටක, උතුජ සුද්ධාෂ්ටක, ආහාරජ සුද්ධාෂ්ටක කියන රූප 54කින් යුක්ත මේ කොටසෙහි අර ඝාන දසක කියන රූප කලාපියොඩ තමයි ඝාන ප්‍රසාදයේ පිහිටා තිබෙන්නේ. ඒ ඝාන ප්‍රසාදය ඇහැට පේන්නේ නැහැ. නමුත් ඒ ඝාන ප්‍රසාදයේ පිහිට තැන දකින්න පුළුවන්. එලුපුරේක හැඩය ඇති ප්‍රමාණයක නාසිකා බිරය තුලට තමන්ට ලැබෙන සුවඳ හෝ දුගඳ හෝ වෙද ගන්නා ඒ අරමුණ පිළිගන්නා වූ අවස්ථාවක් තමයි මේ ඝාන ප්‍රසාදයේ. එතකොට ගඳක් සුවඳක් අපේ නාසිකාවේ ඝාන ප්‍රසාදයට සමුණාම භවංග චලනයේ වෙලා පංචද්වාර වර්ජන හිත පහළ වෙලා එම ස්ථානයේහි අර ඝාන විඥාන හිත පහළ වෙනවා. ඒ ඝාන විඥාන හිතට අනතුරු ඉතින් සම්පටිච්ඡන, සම්පීර්ණ, වොත්තපනහා, කුසල හෝ අකුසල ජවන් වීති දුවනවා. එතකොට ඝාන ප්‍රසාදය කියන්නේ රූපයක්. ඒ වගේම ඝාන විඥාන කියන්නේ ඒ රූපයේ උද පහළ වෙන සිතක්. ඒ නිසා ඒ දෙකක්. ඝාන විඥානයේ නාම ධර්මයක්, ඝාන ප්‍රසාදයේ රූප ධර්මයක්. ඊළඟට ජීවහ ප්‍රසාදය ගැන. ජීවහ ප්‍රසාදය කියන්නේ අපට රස නිරස විඳ ගැනීමට තියෙන ප්‍රසාද රූපයක්. ඒක ජීවිතා තියෙන අපේ දිව තුල. දිව තුල තියෙන දිව අග හරියේ නෙළුම් පෙත්තක, මානෙල් පෙත්තක අග වාගේ තැනක මේ රස විඳ ගන්නා වූ ප්‍රසාද රූපයක්. ඒක ඇහැට පේන්නේ නැහැ. නමුත් අපේ මේ ජීවහ ධාතුවේ නැත්තම් දිවෙහි ඔයගෙම සසම්බාර ජීවහ ප්‍රසාද ජීවහ කියලා කොටස් දෙකක් පවතිනවා. අර වගේම කාය දසක, භව දසක, ජීවහ දසක, චිත්තජ සුද්ධාස්තක, උතුජ සුද්ධාස්තක, ආහාරජ සුද්ධාස්තක කියලා කලාප 6ක් රූප 54ක් ඔය දිව තුන තියෙනවා. එයින් එකක් තමයි මේ ජීවහ ප්‍රසාදයේ පිහිටි ජීවහ දසක රූප කලාපය. එතන දැන් අපි ගන්න ආහාර පාන ආදී සහ වෙනත් වෙනත් රස විඳින දේවල් කටට ගත්ත ගමන්ම ඒ දිවෙහි කෙළවරේ තියෙන ප්‍රසාදයට හැපෙනවා. හැපීම නිසා අපට රස දැනෙනවා. ඒ රස අරමුණ ජීවහ ප්‍රසාදයේ හැපෙනකොටම අර හෘද වස්තුවේ භවංග චලනයේ වෙලා පංචාත්බාර වචන හිත පහළ වෙලා ඊළඟට මේ ජීවහ විඥාන කියන හිත ජීවහ ප්‍රසාදයේ තුල පහළ වෙනවා. ඊට පස්සේ තින් සම්පටිච්ඡන, සම්තීර්ණ, වොත්තපන, කුසල හෝ අකුසල ජවන්සෙත් තේලි තේලි පහළ වෙන ඔක්කොම හිත පහළ වෙන හෘද වස්තුවේ. අර ජීවහ විඥාන හිත පමණයි ජීවහ ප්‍රසාදයේ පහළ වෙන්නේ. ඊළඟට කාය ප්‍රසාදය. කාය ප්‍රසාදය කියන්නේ අපේ මුළු සරුවාංගයේම ඔය දත හැර නැත්නම් දතේ අග කොටස හැර, නියපොතු කොට අග හැර, ඒ වගේම ඉසේකේ අග කොටස කොටස හැර, වෙනස් ශරීරයේ වියලිච්ච සම් කොටස හැර මුළු සරුවාංගයේම
සිවි සම්මස්නාර ඇත ඇති මුදුළු දක්වාම මේ කාය ප්‍රසාදේ පිහිටා තිබෙනවා. කාය ප්‍රසාදේ කියන්නේ තර වගේම කාය දසක භව දසක දෙකයි, චිත්තජ සුද්ධාෂ්ටක, උද්දජ සුද්ධාෂ්ටක, ආහාරජ සුද්ධාෂ්ටක කියලා රූප කලාප පහයි. එතන තියෙන රූප මේ 44යි. එයින් මෙතන මේ සඳහන් වෙන්නේ කාය දසකේ ගැනයි. අර වගේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය කාය දසකය. මේ කාය අප්‍රසාදයේ ඔය කියන රූප කලාපය තුල දැන් මුළු සරුවාංගෙම තියෙන මේ අපේ ශරීරය සසම්භාර ශරීරයයි. එතන අර වගේම කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ රූප ඔක්කොම තියෙනවනේ. ඒ තියෙන අතරත කයෙහි සීතල, උණුසුම, තදගති, මෘදුගති දැනෙන ප්‍රසාද රූපයක් තියෙනවා. ඒ ප්‍රසාද රූපය හැට පේන්නේ නැහැ. ඒ කර්ම සමුට්ඨාන රූප විශේෂයක්. ඉතින් අපේ ශරීරයේ කොතනකට හරි අරගේ සිසිලක්, උණුසුමක්, තද බවක්, දැඩි බවක්, වගේ බර බවක් ආදියත් තේරෙනකොට එකපාරට කාය ප්‍රසාදයේ තුල කාය විඥාන හිත පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ අර වාගේ භවංග චලන, භවංග උපච්ඡේද වෙලා පංචද්වාරා වර්ජන සිත, ඊළඟට කාය විඥාන සිත, ඊළඟට හදේ සංකානේ අර වාගේ සම්පටිච්චෙන සම්තිර්ණ වොත්තපන සිත පහළ වෙලා කුසල අකුසල ජවන් සිත් වැඩෙනවා, පහළ වෙනවා. එතකොට මේවාට ඒ අරමුණු ලබා ගැනීමට කරුණු හේතු හතර හතර බැගින් ඕන වෙනවා. දැන් ඇහැට රූපයක් දැකෙන්න කරුණු හතරක් ඕන වෙනවා. ඒ වගේම ශබ්ද රූපයක් අහන්න, ගන්ධ රූපයක් දැනගන්න, රස රූපයක් දැනගන්න, ස්පර්ශ රූපයක් දැනගන්න කරුණු හතර හතර ඕන වෙනවා. මොනවද? දැන් ඇහින් රූපයක් දැකෙන්න අපට ඕන වෙනවා චක්ෂු ප්‍රසාදය පැහැදිලිව තියෙන්න ඕන. ඉදිරියේ රූපාරම්මණයක් තියෙන්න ඕනේ, ආලෝකයක් තියෙන්න ඕනේ. ඒ සඳහා මානසිකාරයක් පහළ වෙන්නට ඕනේ. එතකොටයි චක්සු ප්‍රසාදයෙන් රූපයක් දකින්නේ. ඒ වගේම සෝත ප්‍රසාදයටත් ඒ වගේමයි. සෝත ප්‍රසාදයේ ප්‍රසන්නව තියෙන්න ඕනේ. ඒ වගේම සද්ද අරමුණක්, සද්ද තරංගයක් තියෙන්නට ඕනේ. ඒ වගේම අවකාශයක් තියෙන්නට ඕනේ, කියන්නේ යදස්තරයක් තියෙන්නට ඕනේ, මානසිකාරයක් තියෙන්නට ඕනේ. කරුණු හතරෙන් සද්ද රූපී අහනවා. සෝත විඥාණය. එවාගෙම ගහන විඥාණයෙන් ගන්ධයක් අරමුණු කරන්නත් ගාන ප්‍රසාදේ ප්‍රසන්නව තියෙන්නට ඕන, ගන්ධ අරමුණක් ඇතෙන්නට ඕන, වායෝ ධාතුවක් තියෙන්නට ඕන, එවාගේ මානසිකාරයක් තියෙන්නට ඕන. කර්ණු හතරෙන් තමයි ගන්ධ සුවඳ දැන ගැනීමට හැකි වෙන්නේ. ඊළාට ජීවහා ප්‍රසාදයෙන් මේ නිසා යම්කිසි රසයක් තේරුම් ගැනීමට කරුණු හතරක් ඕන වෙනවා. ජීවහා ප්‍රසාදේ ප්‍රසන්නව තියෙන්නට ඕන, රසාරමුණක් ඒක හැපෙන්නට ඕන, ඊළඟට ආපව ධාතුව තෙත ගතියක් තියෙන්නට ඕන, ඊළඟට මානසිකාරයක් තියෙන්නට ඕන. ඒ කරුණු හතර නිසායි අපට රසදගෙන යන්නේ මේ සිත පහළ වෙන්නේ. ඊළඟට කාය ප්‍රසාදයෙන් ස්පර්ශාරමුණු දැන ගැනීමටත් කරුණු හතරක් ඕන වෙනවා. ඒ කියන්නේ කාය ප්‍රසාදේ ප්‍රසන්නව තියෙන්නට ඕන, ඊළඟට තද ගතියේ හෝ මෘදු ගතියේ හෝ එම නැත්නම් සීතල උණුසුම ආදි වශයෙන් තියෙන අරමුණක් අපේ ශරීරෙ හැපෙන්නට ඕනේ. ඊළඟට පඨවි ධාතුව තියෙන්නට ඕනේ. ඊළඟට මනසිකාරයේ තියෙන්නට ඕනේ. මේ කාරණා හතර නිසා අපට කාය ප්‍රසාදෙන් රූප අරමුණු කරගන්න ලැබෙන්නේ. ඊළඟට අපි හඳුන්වන්න යන්නේ හදේ වස්තුව පිළිබඳවයි. හදේ වස්තුව කියන්නේ මේ උතුම් රූප කලාපේ ඉතා විශිෂ්ටයි. මොකද අපි පටිසන්ධි ගන්න අවස්ථාවේ අපට තිබුණේ හදේ වස්තුව. හදේ වස්තුව පිහිට කරගෙන තමයි අපේ පටිසන්ධි සිත පහළ වෙන්නේ. ඒ කියන්නේ පටිසන්ධි ගන්නකොට අවයව කිසිවක් ශරීරය අවයව නැහෙනේ. ඊටාම සියුම් අර අශ්‍රමක නැත්තම් සියුම් රෝමයක තලතෙලක් ඔබලා තලතෙල හස්සරයක් ගසා දැම්මා නැති නගරට තියෙන සියුම් මේ තෙල් බිඳුව වගේ නෙමේ පළමුවෙන් ඇතුණු කලල රූපය කියන්නේ. ඒ අවස්ථාවේදී පුරුද්ද වස්තුව කියන වස්තු දසක රූප කලාපයේ පිහිට කරගෙන හිත පහළ වෙන්නේ ඒක පෙරපසු නොවියකට උපදින්නේ. එතකොට මේ හුරුද්ද වස්තුව එකට හදේ කියලා නමක් තිබුණෙත් වෙන එකක් නිසා නෙමෙයි, හිත නිසායි. හදේ කියන්නේ හිතට නමක්. හිත පවත්නා නිසා හදේ වස්තු කියලා එකට පිහිට තැනට නමක් දානවා. දැන් අපි රජ කෙනෙක් වාසය කරනවා නම් යන් නිවසක ඒකට කියන රජමැඳුර කියලා. දැන් බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා නම් යන් ගොඩනැගිල්ලක බුදු මැඳුර කියනවනේ. සිටු මැඳුර, බුදු මැඳුර ඒ වාගේ. ඒ වගේ හද මැඳුර. හද මැඳුර කියන්නේ හදවත පවට්නා හිත් මේ වස්තුව. හදවත කියන්නේ සිත.
සිතට නමක් තමයි හදේ කියන්නේ. නිසා මෙන්න මේ හෘද වස්තුව ඒකේ තියෙනවා රූප 54ක්, කලාප 6ක් තියෙනවා. කාය දසක, භව දසක, වස්තු දසක සහ චිත්තජ සුද්දාෂ්ඨ, කුතජ සුද්දාෂ්ඨ, කාහරජ සුද්දාෂ්ඨක. මේ හෘද මාස පින්ඩේ තුල ඔක්කොම තියෙනවා. රූප 54ක් තියෙනවා. ඒවා પરම්පරා 51 බැගින් පවතිනවා. එහිදී දැන් අපි අහලා තියෙන අපේ අර්ථ කතාවලත් හඳුන්වනවා මේ ශරීරයෙහි සියලු ලේ ධාතුව පිරිසුදු කරලා හෘද වස්තුවට එකතු වෙනවා. ඒ පිරිසුදු ලේ ධාතුව ඇසුරු කරගෙනයි මේ වස්තු රූපේ පවත්නේ කියලා. ඒ කියන්නේ හෘද වස්තුවට නාල වලින් හරියට අපේ ශරීරයේ පෙනහැල්ලෙන් පෙරාගෙන ඉන්න ඔක්කොම ලේ ධාතුව හෘද වස්තුවට එකතු වෙලා ශරීරය බෙදී යන්නේ රූප කලාප වර්ධනය සඳහා. එතකොට ඒ හෘද වස්තුවේහි ලේ ඇසුරු කරගෙන, ප්‍රසන්න ලේ ඇසුරු කරගෙන මේ වස්තු රූපේ උපදිනවා, පවතිනවා. ඒකතර පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රය හදේ වස්තු කියන මේ දසක රූප කලාපේ තමයි අපේ හිත පවඩනා වස්තු රූපය. අපේ හිත එදා පටිසන්ධි ගන්න වෙලාවේ පටන් ඒ රූප කලාපෙත් තියෙන චිත්ත වා චිත්තක්ෂණ 17ක්. ඒ කියන්නේ රූප කලාපයේ චිත්තක්ෂණ 17ක් තියෙනවා. පළවෙනි ඉපදී චිත්තක්ෂණයේ ගත වූ හදේ වස්තුව තමයි හිත අසුරු කරන්නේ හැම වෙලාවෙම මරණාසන්නේ දක්වා. පටිසන්ධි ගන්න වෙලාවේ පෙරපසු නොවේ එකට උපන්න හෘද වස්තුව අසුරු කරගෙන පටිසන්ධි සිත පහළ වුණේ. ඊළඟ භවංග හිතේ පටන් සීලෝම සිත පහළ වෙන්නේ හෘද වස්තුව රූපය චිත්තක්ෂණ 17ක අවශ්‍ය තියෙනවනේ. එයින් එක චිත්තක්ෂණයක් ගෙවි චිත්තක්ෂණ 16ක් අවශ්‍ය තියෙද්දි තමයි හිත පහළ වෙන්නේ ඔය වස්තු රූපය අසුරු කරගෙන. මේකත් අර සසම්භාර හදය, ප්‍රසාද හදය කියලා කොටස් දෙකට බෙදෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ හෘද වස්තු අසුරු කරගෙන තමයි සසු සීලොම සිත් පවතින්නේ. එතකොට චක්සු ප්‍රසාදයේ සිත් දෙකක් පහළ වෙනවා, කුසල විපාක චක්කු විඥාන හිත, අකුසල විපාක චක්කු විඥාන හිත කියලා. ඊළාට සෝත ප්‍රසාදෙත් ඒ වගේ කුසල විපාක, අකුසල විපාක කියලා සෝත විඥාන දෙකක්. ගාන ප්‍රසාදෙත් එහෙමයි, ජීව ප්‍රසාදෙත් එහෙමයි, කාය ප්‍රසාදෙත් එහෙමයි. අනේ සියලුම සිත් පහළ වෙන්නේ හෘද වස්තුව අසුරු කරගෙනයි. එතකොට මේ හෘද වස්තුව අසුරු කරගෙන පවට්නා වූ මේ සියලුම චිත්තයන් දෙකේනවා. දැන් පොදුවේ කියනවා සිතේ බෙදීන් තියෙනවානේ මේ හත් ආකාරයකට සිත බෙදෙනවා නම් හතකට. චක්ඛු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, ජීවා විඥාන ධාතු, කාය විඥාන ධාතු කියලා පහයි. මනෝ ධාතු කියලා සිත් තුනක් තියෙනවා. එතකොට 6යි. ඉතිරි සිත් 76ම මනෝ විඥාන ධාතු කියලා හඳුන්වනවා. මේ විදිහට මනෝ විඥාන ධාතු කියන්නේ අර චිත්ත පරමාර්ථයයි. එතකොට චක්ඛු විඥාන ධාතු ආදියත් චිත්ත පරමාර්ථයයි. සිත් ඔක්කොම 89යිනේ. මෙන්න මේ විදිහට රූප කොටස් වින් කර ගැනීම, නාම කොටස් වින් කර ගැනීම අපේ විදර්ශනාවට අතිශයින් අවශ්‍ය වෙනවා. එනිසා තමයි මේ පරමාර්ථ දේශන, අභිධර්ම දේශනා නමින් හැඳින්වෙන්නේ විදර්ශනාවට අරමුණු ගන්න අවශ්‍ය නිසායි. ඉතින් මෙන්න මේ කාරණා ටික අපි තේරුම් ගත්තොත් අපට පුළුවන්කම තියෙනවා නාම රූප විවස්ථාපනය කරමින් අපේ නිවන් ගමන ඉදිරියට පියනගන්න ලැබෙනවා. පොසොන් පෝය දවස නිමිත්තෙන් අද මේ ධර්ම සාකච්ඡාව පැවැතුණා. විශේෂයෙන්ම පොසොන් පෝය පිළිබඳව මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම, එවාගේම චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා ගැන කෙටි සරල හැඳින්වීමක්, සම්බුද්ධ ශාසන ඉදිරියට පැවැත්වීම සඳහා අපේ භික්ෂු මහා සංඝරත්නය විසින් අනුගමනය කළ යුතු පිළිවෙත් මඟ, එවාගේම දැන් මේ රූප කලාප පිළිබඳ මේ වස්තු රූප හයක් පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුණා. මේවා අපි නැවත නැවත සාකච්ඡා කරමින් අවබෝධ කර ගනිමු. අද මේ දවසේදී අප විසින් කරන මේ ධර්ම සාකච්ඡාව පමණක් නෙමේ, සීලෙහි පිහිටීම, එවාගේම ධර්ම ශ්‍රවණය, බුද්ධ පූජා, බණ භාවනා වැඩපිළිවෙල, මේ හැම දෙයකින්ම අපේ චිත්තසංතාන තුළ බෝධිපාක්ක ධර්මයන් දියුණු කරගෙන අපට මේ ජීවිතය තුළ උසස් ගුණධර්ම මුදුන් පමුණවාගෙන මෙලව ජයගෙන, පරලව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ නිවේසනසේ වදාළ අජරාමර සාන්ත ලෝකෝත්තරාමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියලා අධිෂ්ඨාන කරගනිමු.
සෑම දෙනාට තෙරුවන් සරණයි. මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කරමින් ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකා වාසීන්ට අවබෝධ කළ ඓතිහාසික දවස පොසොන් පොහොය දවස. ඉතින් එබඳු උතුම් පොහොය දවසක සිටයි අද දවසේ සද්ධර්ම වර්ෂා වැඩසටහන අපි ඔබට ඉදිරිපත් කළේ. බොහෝ කරුණු කාරණා අපි දැන කියාගත්ත අතිපූජනීය නා වූ විනේ අරියධම ස්වාමින් වහන්සේගෙන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාධ්‍යාය, ශාසන ධජ, ත්‍රිපිටක ධාරාචාර්ය, මහා කම්මඨානාචාර්ය, අතිපූජ්‍ය නා වූ විනේ අරියධම ස්වාමින් වහන්සේ, මේ ශ්‍රී ධර්මය ඇසුරින් අපි ඔබ වහන්සේට යොමු කළ කරුණු කාරණා ඔබ වහන්සේ ඉතාමත්ම පිළිවෙලින් බොහොම සවිස්තරාත්මකව අපිට පැහැදිලි කර දුන්නා. බොහෝ දෙනෙකුට ප්‍රඥාව දල්වා ගන්නට නැත්නම් ප්‍රඥාව වඩවා ගන්නට මේ කරුණු කාරණා ඉවහල් වුණා කියයි අපි සිතෙන්නේ. ඉතින් ඔබ වහන්සේ සිදු කළ මේ ධර්ම දානමේ කුසලමේ බලයෙන් අපි ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන්නේ, ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිදිම මතු බුද්ධ රාජ්‍ය ඔබ වහන්සේට හිමි වේවා, ඔබ වහන්සේ මතු බුදු බවට පත් වේවා කියයි. එවැගේම අද දවසේදී මේ වැඩසටහන අසා සිටි ඔබ සැමට අපි ප්‍රාර්ථනා කරන්නේ සිත කය වචනය කියන තිදොරම සංවර කරගෙන ඒ උතුම් නිර්වාණ මාර්ගය සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ඔබට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා පාරමිතා පුරන්නටත් ඔබට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් තමයි අද දවසේදී අපි මේ වැඩසටහනින් සමුගන්නේ. අපි නැවත වතාවක් අපේ ගෞරව පූර්වක ස්තුතිය පුද කර සිටිනවා අතිපූජනීය නා වූ අරියධම ස්වාමින් වහන්සේට. අපි ඇසළ මාසෙත් ඇසළ පුන් පොහොය දවසේත් සද්ධර්ම වර්ෂා වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. කිසියම් වූ ගැටලුවක් ඔබට තිබෙනවා නම් මේ පැන ඇසුරින් මේ ලබා දුන් පිළිතුරු ඇසුරින් ඔබ අපට යොමු කරන්න. සද්ධර්ම වර්ෂා සිරස FM තැපල් පෙට්ටිය 25 පන්නි පිටියේ කෙන ලිපිණයට ගෞරවනීය ස්වාමින් වහන්සේට ඒ පැන යොමු කරමින් ඔබට සාර්ථක පිළිතුරු ලබා දෙන්නට අපි ඊළඟ පොහොය දවසේදී සූදානම් වෙනවා. අපි ප්‍රාර්ථනා කරන්නේ එක් ඔබට තෙරුවන් සරණම ලැබුණු රත්නත්‍රයේ ආශිර්වාදයේ ලැබුණු යහපත් ජීවිතයක් හිමි වේවා කියයි. ඔබ සැමට තෙරුවන් සරණයි.